ඔයාලාදත් එකතු වෙන්නේ Geekpranee YouTube channel එකේ යන අලුත්ම video episode එකක් එක්ක. අද video එකේදී මම කතා කරන්නේ ඔයාලා 2023 eleval කරපු කෙනෙක් නම් 2024 result ඇවිල්ලා ඔයාලා මේ දවස්වල සැලකිලිමත් වෙන්න ඕන දේවල් ඒ වගේම ඔයාලට එන වැදගත් SMS මොනවද කියන එක ගැන. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp academic group එකට join වෙන්න. ඔයාලගේ අලුවොත් add කරන්න. අපි යමු video එකට. All of the visit on a level color online apply color, evagi molagi hard copy second documents post color, ilangata vende mokadda kiyana ek gana me wenakota balagena inna athi. Meeta satiyakata kalin ekena giya satiye sanduda indan thamai eyala oyala ewupu hard copies ehema naththam documents pariksha karanna ehema naththam review karanna patan gatte. Evagi mola online apply karapu en thamai eyala apita adala vena ekena me avurudda adala vena cut off mark ekak release karanna mokada eka online method එකක් හරහා database එකේ save වෙන හින්දා ඒක filter කරලා ඉක්මනටම ගන්න ලේසි cut off mark හදන්න. ඒ වගේම ඔයාලගේ hard copy එකෙන් තමයි ඒකේ තියෙන ඔයාලා code ටික දාපු ඒ කියන්නේ unicode ටික දාපු paper එකෙන් එහෙම නැත්නම් ඒ document එකෙන් තමයි ඔයාලා මොන course එකටද select වෙන්නේ කියන එක තීරණය කරන්නේ. ඒක හින්දා online විතරක් apply කරනනම් ඒක බලංගු වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා hard copy එක එහෙම නැත්නම් ඔයාගේ document එක post කළා ඒක post උනේ නැත්නම් හරි එහෙම නැත්නම් ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් හරි මේ වෙනකොට මේ කාලය තුල ඔයාලට SMS එනවා. මේනේ SMS අතරේ මුලින්ම එනෝ ඒ කියන්නේ සාමාන්‍ය විදියට ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට SMS එකක් එනෝ මේ දවස්වල හෝ එහෙම නැත්නම් ඉදිරි කාලයේදී එවි ඒක එකපාරට ආවෙ නැහැ කියලා කලබල වෙන්න එපා. සමහර විට මේක ටිකින් ටික ඔයාලට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට SMS එක ආවෙ නැති වෙන්නත් පුළුවන්. එහෙම නැති වුණා කියන එකෙන් කලබල වෙන්න එපා. හැබැයි ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඔයාලට මේ දවස්වල මේ විදියට ඔයාලගේ document එක ලැබුණා කියලා එන SMS එක ඇරුණම ඔයාලට එනවා මේ දවස්වල එක්කෝ SMS එකක් එහෙම නැත්නම් call එකක් එහෙම නැත්නම් letter එකක් UGC එකෙන් ඔයාලගේ document එකේ මොකක් හරි ප්‍රශ්නයක් එහෙම නැත්නම් වැරද්දක් තියෙනවා මේ දේ නිවැරදි කරන්න කියලා. මේකෙදි සමහර විට ඔයාලට UGC එකට ගිහලා sign එකක් දාන්න එහෙම නැත්නම් ඒක නිවැරදි කරන්න වේ. එහෙම නැත්නම් ඔයාලගේ document එකක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් ඒ දේ ආයි ඉක්මනින්ම එලට ලැබෙන්න සලස්සන්න වේ සතියක් ඇතුළත. ඒක හින්දා ඔයාලගේ ලිපිනට එන letters එහෙම නැත්නම් ඔයාගේ phone number එකට එන calls මෙන්න මේ දේවල් ගැන emails ගැන ටිකක් මේ දවස්වල සැලකිලිමත්ව ඉන්න ඕන. ඊළඟට වෙන දේ තමයි ඔයාලගේ මේ ආපු online result එක cut off mark එක රිලීස් කරන්න. හැබැයි මේ cut off mark එක රිලීස් කරන්න කලින් ඔයාලගේ recorrection marks දානවා. සමහර අවුරුදු වල මේ recorrection marks දැම්මේ ඔයාලගේ cut off එක රිලීස් කරට පස්සේ. ඊට පස්සේ ආයි cut off එකක් රිලීස් කරන්න ඕනේ. එතකොට cut off දෙකක් රිලීස් කරන්න ඕන. හැබැයි මේ අවුරුද්ද එහෙම වෙන එකක් නෑ. ඔයාලගේ recorrection result එක ඉක්මනින්ම දායි. ඊට පස්සේ වෙන්නේ කියන්නේ ඔයාලගේ cut off එක රිලීස් කරට පස්සේ ඉස්සරහා දිවෙන්නේ ඔයාට SMS එකක් එනවා processing කියලා. ඒ කියන්නේ ඔයාගේ result එකට අනුව මේ වෙනකොට course එක select කරනවා කියලා. ඊට පස්සේ ඔයාලට SMS එකක් එනවා ඔයාගේ select වෙච්ච course එකත් එක්ක. එතකොට ඔයාට post එකේ letter එකකුත් එනවා. ඊට අමතරව ඔයාට පුළුවන් ගිහිල්ලා site එකේ ඔයාගේ විභාග අංක ගහලා ඔයා select වෙච්ච course එක මොකක්ද කියලා තීරණය කරන්න. ඊට අමතරව select නොවුණු අයට not selected කියලා ඔයාලට SMS එකක් එනවා. ඊට පස්සේ වෙන්නේ ඔයාලා මේ විදියට select උන්ට පස්සේ එතනින් එහාට ඔයාට බෝට්ටු වට හතක් එහෙම නැත්නම් පුරප්පාඩු පිරවීම වට හතක් එනවා. මේ පුරප්පාඩු පිරවීම වට හත පටන් ගන්න ඔයාට පළවෙනි letter එක ආපු තැන ඉඳන්. ඊට පස්සේ ඔයාට මේ letter එක ආවට පස්සේ ඔයා online ගිහිල්ලා UGC එකේ register වෙන්න ඕන site එකෙන්. මේ විදියට UGC එකේ register වුණාට පස්සේ ඒ කියන්නේ මේ විදියට ඔයා second shy එක කරනවා නම් මෙතනින් එහාට UGC එකේ register වෙන්න එපා. ඒ කියන්නේ ඔයා second shy කරන කෙනෙක් නම් ඔයාට apply කළා ඔයාට එන course එක බලා ගන්න හැකි. එතනින් එහාට ඔයා register වුණොත් ඔයා UGC register කෙනෙක් විදියට තමයි සලකන්නේ. ඊට පස්සේ ඔයාට UGC එකේ ආයි register වෙන්න බෑ. ඒකෙන් ඔයා second shy කරන කෙනෙක් නම් එතනින් එහාට ඔයා process එකට යන්න එපා. ඔයා register වෙන්න යන්න එපා. ඊට පස්සේ UGC එකේ register වුණාට පස්සේ ඔයා select වෙච්ච යුනිවර්සිටි එකෙන් ඔයාට ඊමේල් එකක් එනවා. ඊට අමතරව ඔයා මේ විදිහට online register වෙනකොට ඔයාට මීට පස්සේ පුරප්පාඩු පිරවීම එවන්න එපාද එහෙම නැත්නම් එවන්න දේ course එකේ list එක වෙනස් කරන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම පුරප්පාඩු පිරවීමක් යටතේ letter එකක් ආවොත් ඒ කියන්නේ බෝට්ටුවක් යටතේ ඔයාට letter එකක් ආවොත් ඔයා අනිවාර්යයෙන්ම course එකට යන්න වෙනවා.
මේකට හේතුව ඔයා ඒ විදිහට ඉල්ලලා තියලා අපි හිතමු ඔයා කොළඹ CS වලට බෝට්ටුවක් ඇවිල්ලා ඔයා ජයවර්ධනපුර CS ඉන්නව නම් ඒක නොසලකා හැර ඒකෙදි ජයවර්ධනපුර CS එන්න තියෙන ළමයෙක්ගේ chance එක ඔයා වළක්වලා දාන මොකද ඔයා උඩ course එකට යනවා කියලා කලින් agreed වෙලා තමයි තිබ්බේ ඒ වගේම ඒකෙන් ඔයා කොළඹ CS එකට එන්න හිටපු ළමයෙක්ගේ chance එකත් එහෙම නැත්නම් වළක්වන මොකද ඔයා ඒකට එනවා කියලා ඒකට යන්නෙත් නැහැ ඒක හින්දා බෝට්ටු පුරවීමක් එහෙම නැත්නම් පුරප්පාඩු පිරවීමක් යටතේ ඔයා ඒකට ටික් එක නොදා ඒ කියන්නේ මෙතනින් එහාට මට එවන්න එපා කියලා ටික් එකක් නොදා වාට බෝට්ටුවක් આવොත් ඒක නොසලකා ඉන්න බෑ කෙලින්ම වාට ඒකට අනිවාර්යෙන් යන්න වෙනවා ඔයා වැරදිලවත් ඒකට නොගියොත් වෙන්නේ ටික කාලෙකදී ඔයා දැනට ඉන්න කෝස් එකේදී ඔයාගේ නම ඉවත් කරනවා ඊට පස්සේ ඔයා ඒකෙත් රෙජිස්ටර් වෙලා නැහැ එතකොට ඔයාට යුනිවර්සිටි එකක් නැති වෙනවා ඒක හින්දා මේකදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි ඔයා අනිවාර්යෙන්ම බෝට්ටුවක් આવොත් ඒකට යන්න ඕන එක. එතකොට මේ බෝට්ටු එනකොට තා පුරප්පාඩු පිරවීම ටිකක් වෙනවා. ඒ තමයි ගිය අවුරුද්දේ ලකුණු 30ට වඩා අඩු කට්ටිය ඉන්නවනම් ඒ කියන්නේ කොමන් ටෙස්ට් එකට එලටත් අවුරුද්දක් ඉඳලා ඇප්ලයි කරන්න ඕන. ඒ කට්ටියගේ පුරප්පාඩු ටිකක් පිරවෙනවා. ඊට අමතරව තවත් පුරප්පාඩු ටිකක් පිරවෙනවා. මේ පුරප්පාඩු වලට හත ඇතුළත ඒ තමයි appeals. ඒ කියන්නේ අපිට මොකක් හරි වෙනසක් කරන්න ඕන සාධාරණ හේතුවක් තියෙනම් මේ වගේ appeal එකක් දාන්න පුළුවන්. ඒකෙදී අපි යට කෝස් එකකට හෝ ඊට සමාන කෝස් එකකට තමයි දාන්න වෙන්නේ. අපිට උඩ කෝස් එකකට appeal එකක් දාන්න බෑ. මොකද ඒක කොහොමත් බෝට්ටුවකින් එනවා. ඒ වගේ මේ appeal එකේ තියෙන අනිත් දේ තමයි මේ appeal එකක් අපි දැම්ම කියලා අපි ඒ කෝස් එකට යන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද මේ දවස්වල ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ඔයාලට එන SMS එක ගැන. ඒ වගේම ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඉක්මනින් මේ දේ UGC එකත් එක්ක කතා කරලා enroll කරලා ඔයාගේ ගැටලුව විසඳ ගන්න එක ගැන. ඒ වගේම ඉස්සරහා වීඩියෝ වලදී මම මොකද්ද මේ cut off mark කියන්නේ? ඒ වගේ මේක release කරන්න කවද්ද? ඒ වගේ මොනවද මේ පුරප්පාඩු පිරවීම? එහෙම නැත්නම් බෝට්ටු කියන්නේ මොනවද? ඒ වගේම appeal එකක් දාන්නේ කොහොමද? මෙන්න මේ හැම දෙයක්ම මම step by step ඔයාලට කියනවා. ඒකින්ද ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ WhatsApp academic group එකට join වෙන්න. ඒකේ අපි හැම දෙයක්ම update විදියට ඔයාලට දානවා. ඒ වගේම මම Instagram TikTok වලින් follow කරලා නැත්නම් ඒවයින් follow කරන්න. එතකොට අපි දාන වීඩියෝ දාප්කම් බලන්න පුළුවන් අපි අලුත් වීඩියෝ එකදී හම්බෙමු. Thank you.